ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ලබන 10 වෙනිදාට වත්තේ පොල් කැඩෙනවා. මල්ලි පොඩ්ඩක් ගිහිල්ලා ඒකන බලන්න ඕන. මට යවන්න කෙනෙක් නැහැ. දැම්මට මේ ඔෆිස් එකේ වැඩ කටයුතුත් එකින් එක අතපසු වෙන්න පටන් අරගෙන. අයියේ මේ ප්‍රශ්න ගැන හිතනවා වැඩි අයියේ. ඉස්සර කොච්චර මහන්සි වෙලා වැඩ කළත් ඔෆිස් එකේ වැඩ මගේ අතින් අතපසු වුණේ නැහැ. දැන් එහෙම වෙන්න පටන් අරගෙන. මගේ හිතට ලොකු විවේකයක් ඕනේ වෙලා තියෙනවා. හිතට ලොකු විවේකයක් ඉල්ලනවා. අනේ මන් දන්නේ මේ මගේ දඬු අඬුවට ඉරෙවෙච්ච වැඩ කටයුතු එකින් එක මම කාට හරි බාර දෙන්න කල්පනා කළේ. කාටද බාර දෙන්න කියලායි මේ ප්‍රශ්නේ. මේතල කොහොමදයි වැඩ කරන්නේ? ඈ මං අයියට කිව්වනේ ජානකීගේ ප්‍රශ්නේ මං කතා බහ කරලා සෙටල් කරන මට්ටමට ගෙනල්ලා තියෙන්නේ කියලා. හ්ම් ආයේ මිනිස්සයා අයියාගේ පස්සෙන් පන්න අයියට කරදර කරන්නේ නැහැ. මේ ප්‍රශ්නේ ඉවරයි කියලා හිතන්නකෝ. නෑ ඒ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. අපේ පුංචි ප්‍රශ්නයක් සිද්ධ වුණාම අයියා මාළුකුට කියනවා අර විදියට කරපම් මේ විදියට කරපම් කියලා. හැබැයි අයියට පොඩි ප්‍රශ්නයක් ආපුවම මොකද සිද්ධ වෙන්නේ? අයියා නිකන් ඇදගෙන වැටෙනවා. මේ පුංචි සිද්ධි වලට ඇදන් වැටෙනවා. දරුවන්ගේ ප්‍රශ්න මට පොඩි දේවල් නෙමෙයි මල්ලී. අනික ඕනෙම දෙයක් මට දරා ගන්න පුළුවන්. මේව ඔයාට කිව්වට තේරෙන්නේ නැහැ. අයියේ මේ වගේ ප්‍රශ්නවලදී මිනිස්සු හැසිරෙන විදිය මම හොඳටම දන්නවා. ඒක මම අත්දැකීමෙන්ම දැකලා තියෙනවා. මම ඒක හොඳටම දන්නවා අයියා. අයියගේ මේ වැනෙන ප්‍රතිපත්තියේ ඉඳන්නේ අක්කත් අයියගේ පොඩි සැකසංකාවක් ඇති කරගෙන ඉන්නේ. ඒක අයියා දැන් හැසිරෙන්නේ හරියට මේ අයියා වැරද්දක් කළා වගේ නේ. වැරද්ද මගේ. මං කලබල වුණා වැඩි. අයියෝ බය වෙන්න එපා. ශිරින් අක්කගේ හිත හදන්න මම වැඩ පිළිවෙල ප්ලාස්ටික් කරලා තියෙන්නේ. ඒ කිව්වේ? ජානකි ශිරින් අක්කට කතා කරලා මේ වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම යාට කියයි. එතකොට ප්‍රශ්න ඉවරයි. නෑ මේ හරියන්නේ නෑ, ඒක හරියන්නේ නෑ. හරියන්නේ නැද්ද කියලා බලන්න අපි මේක ක්‍රියාත්මක කරන්න එපා. නික අපි පැත්ත කරලා හූල්ලු හිටියට හරියන්නේ නෑනේ අයියේ. ඔබමට පොලිස් පාටුත් දානවා නේද? නෑ නෑ එහෙම නෙවෙයි. අයියා වැටුනොත් මුළු ගෙදරම වැටෙනවා. හරි ඒකයි මමත් මෙච්චර දුරට මහන්සි වෙන්නේ. අනිත් එක මේ වගේ ප්‍රශ්නකදී අපි හරි සිහිබුද්ධියෙන් වැඩ කරන්න ඕනේ. අපි කා වෙනුවෙන්ද වැඩ කරන්නේ? අපේ දරුවෝ වෙනුවෙන්. විශේෂයෙන්ම ගිරිජා වෙනුවෙන්. හරි මම පොඩක් අක්කට කතා කරලා එන්න. ගිරිජා වෙනුවෙන් බාහිර මල්ලි අම්මාට සිනියෝ මොකද මට සමා වෙන්න ඕනේ අම්මාත්තයා. සමා වෙන්න? බයි මගෙන් සමා වෙන්නන්නේ. නෝනා හම මේකෙන් භාගයක් දැනගෙන. හර හර හද්දි මං කොහොමද අම්මාත්තයා බොරු කියන්නේ? ඔබ මොනවා කරන්නද සිමියෝන් අප්පෝ? මම මේක වහන්කොලොත් ඒකේ වැරද්දෙන්නේ හම මාත්‍යට. මං කැමති නෑ වැරද්ද හම මාත්‍යට එනවට. මං දන්න දේ හැමදේම කියලා දැම්මා. මැනිකි පිළිගත්තද? ඒක නම් මං දන්නේ නෑ හම මාත්‍ය. මං කියපු හැම දෙයක්ම මැනිකේ හංග හිටියා. කමන්නේ බදංගිල වැඩ බලාගනින්කෝ. පොලේ කොහෙද ඉන්නේ?
ඇයි කියලා අහන්නේ. ආපු ප්‍රශ්නෙට උත්තර දෙන්න. තාත්තට කෝල් කරාද? කීරද ගෙදර එන්න කිව්වේ? කොහොම? මෙමෙ මම ওই කිසි දෙයක් දන්නේ නැහැ. ওই වැඩ පැත්තකින් තියලා හයම ආරෙදි ගෙදරට එන්න. තේරුණා? මං තියෙනවා. සේනක වා දුවට කෝල් කළා මොනවද කිව්වේ? මිස්ටර් ජයසිංහලා මෙහෙ එනවයි කියලා කිව්වා නේද? ඔය විස්තර මම මොකවත් කිව්වේ නැහැ. මං කිව්වා 6 වෙනකොට ගෙදරින් නැහැ කියලා. කොහෙන් ආවද? මේකට මම මොකද කරන්නේ? වා ෂුවර් එකට කියලා තියෙනවා. මිස්ටර් ජයසිංහලා මෙහෙ එනවාද ඩිනර් වලට? අර දොස්තර පුතත් මෙහෙ එනවයි කියලා. තාත්තගේ දුවගේ රහස් නැහනේ. මං දන්නේ නැද්ද? නේ නෑ දෙයනේ. මම වා විශ්වාස කරන්නේ. කියදර ගෙදර එයිනේ. එළමෙට මොකක් හරි වැඩක් ඇති. ඔයා උදේ යනකොට විස්තර කරලා කිව්වනම් එයා 6 වෙනකොට ගෙදර එනවා. ඔය ඉතින් හංගන්න ඕන දේවල් නෙවෙයිනේ හංගන්නේ. ගිරිජත් එක්ක අපේ දුව එහෙ මෙහෙ යනවයි කියලා රුෂාන් අපේ ගෙදරටම ඇවිල්ලා කියද්දි මං දන්නවා. ඒක එච්චර දෙයක් නැතුව ඇති කියලා. නමුත් ගින්නක් නැතුව දුමක් නැගින්නේ නෑනේ. ඉතින් ඔයාමනේ කිව්වේ රුෂාන් කියන දේවල් විශ්වාස කරන්න එපායි කියලා. මේ කෙල්ලව ඉක්මනට පිළිවෙලක් කරලා දීලා අපි නිදහස් වෙමු. මිස්ටර් ජයසිංහලා හැම අතින්ම අපේ පවුලට ගැලපෙනවා. හොඳ මිනිස්සු. හරි ඉතින් කතා කරලා බලමුකෝ. මේ මිනිස්සුත් කැමති වෙන්න එපා. අන්න කෝල් එක. හලෝ. ආ මිස්ටර් ජයසිංහ. ඇත්තද? අමර ගොඩක් අමාරුද? නෑ නෑ it's okay. No no don't worry. හැබැයි උන් රට යන්න කලින් කට්ටිය මෙහෙ ඇවිත් යන්න දෙන්න ඕන. I can understand. Okay, no problem. See you. ජයසිංහලට අද ඉන්න වෙන්නේ නැහැ. එයාගේ අම්මට සනීප නැතිලා හොස්පිටල් ඇඩ්මිට් කරන්න එක්කන් යනවා. එහෙනම් ඉතින් එන්න බෑනේ. අනේ මන්ද. මොනවා කරන්න ගියත් බාධාවක්. ගිරිජා කොහෙද ගියේ කියලා වාසුකිට කියලා ගියාද? නෑ අප්පච්චි. ඔයා කෑවද? මං කෑවා. අම්මා කාලද? තාම නෑ අප්පච්චි. අප්පච්චි කෑවහම කයි. අම්මට ඇවිල්ලා කන්න කියන්න. මම ගිරිජාවට පස්සේ කන්න. මේ අයියේ එළියෙන් කාලේ අප්පච්චි. දැන් ගොඩක් රෑ වෙලානේ. එළියෙන් ගන්න යාට කොහෙන්ද සල්ලි? අනිත් එක ගිරිජට ඔය කඩචෝරු කාලා හරියන්නේ නැහැ. රෑට බත් කෑවේ නැත්නම් ඌට නිින්ද යන්නේත් නැහැ. ඊට පස්සේ මෙතන ඇවිල්ලා එළි වෙනකම්ම කුස්සිය ඇහැට මෑට පෙරලයි බඩගිනී කියලා. මේ අප්පච්චි. ඔව්. පොඩි අය ඇත්තට මෙහෙන් යනවද? කවුරු කිව්වේ? පොඩි අයමයි මට කිව්වේ. නෑ නෑ. පොඩි අය මෙහෙන් යන්නේ. එයා අපිත් එක්ක දිගටම මෙහෙ ඉන්නවා. මාත් මේ වෙන දේවල් ටිකක් දන්නවා අප්පච්චි. ඒක හින්දා මම මේ විදියට කතා කරාට කමක් නෑනේ. මේ
මගේ පොඩි කෙල්ල දැන් නිකන් වැඩිහිටියෙක් වෙලා වගේ නේද? ඕවා මෙතන කතා කරන්න බෑ. එව්වා වැඩිහිටියෝ විසඳ ගන්නවා. තේරුණානේ? ඒක නිසා තමයි මේ දේවල් වලට සම්බන්ධ වෙන්න උපනාවක් නැහැ. කරුණා කරලා ගිහිල්ලා තමන්ගේ පාඩම් වැඩ බලා ගන්න. මගේ අකෞසන් නැතුව. කිව්වද? කිව්වා. කියලා මම හොඳ දෙකක් අහගත්තා. ඇයි? අප්පච්චි පොඩි අයවම කන්නලු. ඉතින් එයාගේ එකම දරුවා එයා විතරනේ. කෑ ගහන්න එපා මේ අප්පච්චිට ඇහි. වාසුල තාම ගෙදර ආවේ නෑ. වාසුල එනකම් එයා එක දවසක් කැමරෝ කයිදලා තියනවද? අනේ අම්මේ කෑ ගහන්න එපා අප්පච්චිට ඇහි. උඹට තමයි නරි නාටක කියන්නේ. අම්ම ඕනතරම් කෑ ගහගන්න මං යනවා කාමරේට. ඔමින්න ඔමින්න. ඕමරේට යන්න. මේ මෙන්න මේ ටික පිහලා රකබඩ එකට දාන්න. මට බෑ මෙතන දාසි වගේ සේරම වැඩ කරන්න. මං ගියම් තමුන්ට තමයි මේවා කරන්න දෙන්නේ. මේ ගෙදර මිනිස්සුන්ට මොනවා වෙලාද මන් දන්නේ. ඔක්කොටම ඕනි මෙහෙන් යන්න. හිතනොත් ඔක්කොටම කලින් මං තමයි මෙහෙන් මුලින්ම යන්නේ. මට නම් දැන් මේක එපා වෙලා තියෙන්නේ. වාසුකි තමුගේ කතාව හොඳටම වැඩි දන්නවද? ඔය අදන්නේ මගේ මුටි ගන්න. මම ලොකු අයට කියලා ජොබ් එකක් හොයාගන්න. ජොබ් කරනවා. ඉගෙන ගන්න ඉවරුනට පස්සේ. එතකොට දවල් දවස් මට ගෙදර ඉන්න ඕනේ නැහනේ. ඔය එක එක්කෙනාගේ රැවිලි ගෙවිලි බලන්න ඕනෙත් නැහැ. වාසුකි තමු කාටද ඔය කතා කරන්නේ? මං දැන් පොඩි ළමෙක් නෙමෙයි අම්මේ. මං ආසනේ හිරකාරියකගේ ජීවත් වෙන්නේ. මට ඕන නිදහසින්. මොකද්ද කතාවේ තේරුම? මොකද්ද කතාවේ තේරුම? මට අම්මට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද? ඔහොම තරහෙන් පුපුර පුපුර ඉන්න වෙලාවට ඒක කියන්න බෑ. මම පස්සේ කියනවා. මොකද්ද කියලා කියනවා? මම පස්සේ කියන්න. පස්සේ නෙමෙයි දැන්. දැන් නෙමෙයි පස්සේ. අම්මා හොඳින් ඉන්න වෙලාවක මං ක කියන්නම්කෝ. දැන් මොකද කියලා මගෙන් අහන්නත් එපා. වාසුකි ඔහොම ඉන්න. ඔහොම ඉන්නවා. අපේ පවුලට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. සිමියුන් කියපු කතාව ඇත්ත නම් මට මහත්තයාගේ මූණ බලන්නත් ලැජ්ජයි. මේ ලියුම දකින්න කවුරු හරි අප්පච්චිට කියන්න මං ආයෙ ගෙදර එන්නේ නැහැ කියලා. මම යනවා. ආයෙ කවදාවත් ගිරිජා දුල්ලෑ වලවට එන්නේ නැහැ. මේ ලෝකේ ගිරිජටත් ඉන්න තැනක් ඇති. කොහේ හරි ඇති. අප්පච්චිට කියන්න මං එයාත් එක්ක තරහ නැහැ කියලා. මේක තමයි ගිරිජාගේ දෛවය. මට දෙවියන්ගේ තීන්දුව බාර ගන්න වෙනවා. ඔයාලා හැමෝටම තුන්වන් සන්නයි.
මංගෙන හොයන්න එපා. කොහේ ගියත් මං හොඳින් ඉන්නවා. මං ආදරේ හැමෝටම. ලොකු මල්ලියා. කෑම කන්න යා. යාර කෑම ටික සීතල වෙනවා. නිදිමරලා හරියනවා. හෙට ඔෆිස් යන්න තියෙනෝනි. යා යා. සැරගෙන හිටියයි කියලා මේ ගෙදර වැඩක් වුණාද? අයියෝ මං දන්න මොකද පුපුරු පුපුරු ඉන්නේ කියලා. ලොකු බලි මේ අහන්න. උන් කොල්ලෝ දෙන්නේ. පොඩි ළමයි නෙමෙයිනේ. පොඩක් රෑ 35 ඇවිද්දා මොකද වෙන්නේ? පීරිමි කම තියෙන්න එපා. ඒ ඇත්තමයි. මට කොල්ලෝ දෙන්නෙක් ලැබුණොත් මම නම් ඔහේ යන්න දෙන්න. නිදහස තියෙන්න එපා ළමයි උනා. යන් කන්නේ කන්නේ. මේ ගෙදර මිනිස්සුන්ටත් ඕනේ උනේ. මේ ටික කරගන්නනේ. ලොකු මල්ලි මට පැහැදිලි නෑ. දුවට තේ හැදුවේ නැද්ද? මම මොකටද යාට තේ හදන්නේ? නැගිටලා ඕන්නම් තේ එකක් හදාගන්න නැත්නම්. මොකද පොඩි ළමෙක්ක? මේද? ඔකට මොකද වෙලා තියෙන්නේ? ඊයේ යා කරපු දෙයට මගෙන් කිසිම සමාවක් නැහැ. මං කියන දේ අහන්න ඇති කට්ටියට මීට පස්සේ මං ආවතේව කරන්නේ නැහැ. ජයසිංහල ඩිනර් එකට ආපු නැති එකට රංජනාද පාලි? මං එහෙම කිව්වේ නැහැනේ. කවුද දන්නේ තාත්තගේ දුවගේ කුමන්ත්‍රණයක්ද කියලා? හතට ඩිනර් වලට ගෙදරට එනවායි කියපු කට්ටිය හයහමාරට කෝල් කරලා කියන එන්න විදියක් නැහැ කියලා. ආ දැන් ඔයා කියන්නේ මම ඒගොල්ලන්ගේ නැවතුවා කියලාද? මං එහෙම කිව්වේ නෑනේ සේනක. මේදා මට ලොකු අවුලක් වෙලා තියෙනවා. ඔව් ඔව් මට ලොකු අවුලක් වෙලා තියෙනවා. මීට පස්සේ මම මේ කිසිම දෙයක් ගැන හොයන්න බලන්නේ නැහැ. එතකොට හරිනේ. දැන් හොඳටම ඇති. ඔය ඉතින් හැමදාම කියන්නේ ඕකනේ. මං යන අපේ අම්මලා ගෙදර. ගෙදර? එමු කොටද? මං අපේ අම්මලා ගෙදරට ගිහිල්ලා පොඩ්ඩක් නිදහසේ ඉඳලා එන්න ඕනේ. මේ පාර ඔය මොනවද කරන්න දැන්? හැමදාම මම මෙතනට වෙලා ඔයාලගේ හැමදේම කරලා දෙන්න හින්දානේ මංගෙන් අගයක් නැත්තේ. ඒකනේ මට මෙහෙම කරන්නේ. අයියෝ මොනවද මේද ඔයා මේ කියවන්නේ? මම මේ හැම එකක්ම සීරියස් අරගෙන. කවුරු හිටියා? අන්තිමේට මට ඉතුරු වෙන්නේ මගේ අම්මව විතරයි. හරි. අපි දෙන්නම ගිහිල්ලා එමු. එපා එපා. ඔයා එන්න ඕනේ නැහැ. මං තනියම ගිහින් එන්න. කවදා ඉඳලාද මං දැන් අපේ ගෙදර යමු කියන්නේ? කිය සිංහල අවුරුද්දට ගිහින් ආවට පස්සේ මං තාමත් අපේ ගෙදර ගියේ නෑ. ඇයි මං අපේ අම්මට මෙහෙම කරන්නේ? මේ තමයි අහන්නකෝ. හරි. අපි තුන්දෙනාම ගිහිල්ලාමු. නෑ නෑ ඕන්නේ. මං ටික දවසක් තනියම ගිහින් එහෙ ඉන්න. ඒ දවස් ටිකේ ඔයා ගෙදරට එලා දුවගේ වැඩ ටිකක් කරගෙන ඉන්න. ඔයාට මේ ගෙදර වෙන කිසි දෙයක් ගැන බරපතලක් නැහැ. අපිට මොනවා වුණත් ඔයාලට කිසිම ගාණක් නැහැ. සේනක එකක් මතක තියාගන්න. මේ ගෙදරට ඕනේ mantri කෙනෙක් නෙමෙයි. හොඳ තාත්තා කෙනෙක්. හොඳ husband කෙනෙක්. කොච්චර කිව්වත් ඔයාලට කිසිම ගාණක් නැහැ. හරි.
මම පොරොන්දු වෙනවා. අදින් පස්සේ මේ 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 ඔයාගේ පොරොන්දු වලට තවත් මම රැවටෙන්නේ නැහැ. තේරුණා සේනක? ඔයාට යන්න බෑ. මට යන්න බෑ? ඔව්. ඇයි මට යන්න බැරි? මට යන්න පුළුවන්. මම තනියම යනවා. දන්දා හොයාගත්තද? පස්සල මෙහෙ. තමුන් දන්නවද ගිරිජා කොහෙද ගියේ කියලා? මට ඇත්ත කියන්න ඕනේ. නෑ 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 මන් දන්නේ නෑ. දන්නේ නෑ නේ? දන්නේ. පස්සුකින් මේක. දැන් ඔයා දන්නවද ගිරිජා කොහෙද ගියේ කියලා? නෑ අපච්චි. දන්නේ? දන්නේ. කවුරුත් දන්නේ නෑ. මං හොයාගන්නම් ගිරිජා කොහෙද ගියේ කියලා. අනේ මං දන්නේ මේ වලවුවට පෙරේත බැල්ම පැටලද කොහෙද? එක එක මේ වලවමින් යනවා. අනේ දෙයියනේ. මල්ලි මන්නම් කියන්නෙම අර ගෑණි මේ කොල්ලව රවට්ටගෙන අරන් ගියා. නෑක්කේ එහෙම වෙන්න විදියක් නෑ. මොකද කොල්ල පවුගේ ටිකේම හිටියේ ලොකු හිතේ අමාරු. ඔය සෙවිල්ල පැත්තකින් තියලා මේ වලවට මොකක් හරි ආරස්තව කරපල්ලකෝ. මොන මොනෝ වෙනවද කියලා මම නම් දන්නේ නැහැ. ඊළඟට මොකෙක් ගියයිද කවුද දන්නේ? ඊළඟට යන්නේ අම්මා. කටවහගෙන ඉන්නකෝ. මේ මේ. අයියනේ. ආශ්‍රය කරන මිනිහෙක් නම් හිත හදාගත්තාගේ අඩුම ගානේ ආලීටි ගෙදර හරි ඉන්නවා කියලා. එහෙම වුණා නම් ගෙදර ගිහලා හොයන්න හරි තිබුණද? දැන් ඉතින් කොහේ කියලා හොයන්නද? නෑ මල්ලි. මං නම් කියන්නේම අර ගෑණි මේ කොල්ලව රවට්ටගෙන අරන් ගියාමයි. ආයි ඒකෙ දෙකක් නෑ. මොන ගෑණිද? ඔන්න කියලා දීපන් මල්ලියේ. එකේ ඉඳලා මෙයිට. මේකිට වෙලා තියෙන දෙයක්. අම්මේ. අම්ම පොඩ්ඩක් කලබල නැතුව ඉන්නකෝ. හරි. තවත් වෙලා බලමු. සමහරට ඉතින් ඔය කොහේ හරි ඉඳලා හවස වෙනකොට එන්නත් පුළුවන් නේ. තාම ඉතින් මේ කොල්ලන්ගේ මුරන්දු වයසනේ. පොඩක් බලමු. හරි. අම්ම කලබල නැතුව ඉන්නකො. Thank you.
මේ මට මෙයාව කොහෙද හරි දැකලා පුරුදු වෙනවා ඔයා ගන්න කරන අමාරු වැඩක් නෙවෙයි වෙලා දින මේ අපේ කමියත් එක පැනලා ගිහිල්ලා නම් තමයි ප්‍රශ්න ටිකක් බරපතල වෙන්නේ පොඩි අය එහෙම කරයිද කවුද දන්නේ උඹ කෙල්ලව තරම් විල්පත්තු පැත්තට ගියාද කියලා ආ කැලෑ වෙලි වෙලි කරලා ඉඳ මම කල්ලාගෙන හේනක් කොටාගෙන ඉමු කෙල්ල කිව්වත් දන්නේ එහෙව් එකානි මූ අපතක මේ පහුගිය දවස්වල කන්නාඩි ඉස්සරහටලා තනියම කීවා කියලා ඉන්නවා. පව් හලෝ. පව් තමයි ඉතින් මොකද පව් කියලා මැරෙන්නේ. පැනල ගියා නම් ඉතින් ඔය කෙල්ලවත් හොයාගන්න බැරි වෙයි. මුදෙන ලංකාවේ නම් ඉන්නේ මං කොහෙන් හරි හොයා ගන්නවා. එලා දින්නේ මේ මූ හොයන එක නෙමෙයි. මේ ගෙදර දින ප්‍රශ්නෙත් එක මට හිතන ඉදතර ගෙදරින් පැනල යන්න වෙයි දැන්. අනේ මේ විකාර කියවන්න නැතුව ඉන්න. මම බාප්පගේ අහකට සම්පූර්ණ විස්තරේ. මොකද්ද? කිරිජ ගැන. මාත් හරි විස්තරයක් නම් දන්නේ නැහැ. මාත් ඉතින් ඔය දන්නේ අරෙහෙන් මෙහෙන් ඇහෙන දේවල් තමයි. හැබැයි මං කිව්වා එහෙම කියලා කාටවත් කියන්න එපා හරි? අපෝ නෑ. කිරිජව හදාගන්න කතා කතාව ඇත්තක්ලු. ඒකෙන් දැන් ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න ඔය ජානකී කියන ගෑනු කෙනාව අපේ අප්පච්චි ඉස්කෝලේ යන කාලේ ඉඳලා දන්නවනේ. ඔය ගෑනු කෙනා දරුවව අප්පච්චිට දීලා තියෙන්නේ තාත්තෙක් නැතුව හදාගන්න බැරි හින්දා. එහෙනම් මොන එකකට තාපහ වෙල්ලන්නේ? ඒක තමයි කියන්නේ. ගෑනු කෙනෙක් ඉතින් ඔහොමම ඈ එක හිතක් නැහැ එක වචනයක් නැහැ. හැබැයි අපේ අප්පච්චිත් එක්කත් මොකක් හරි හේතුවක් ඇතේ. නැත්නම් ඉතින් මෙහෙම අවුරුදු ගානකට පස්සේ එකපාරටම දරු කැක්කුම් පහල වෙන්නේ නැහැ නේ? මේ අප්පච්චිවත් බාපවත් දන්නේ නැද්ද මේ මනුස්සය ඉන්න තැන? ඔය ජානකීට මේ කාත් කවුරුත් නැහැලු. ඔය මේ ඇවිල්ලා තියෙන අවුරුදු ගානකට පස්සේනේ. හැදින් ඉන්නේ මේ හෝටල් එකකද කොහෙද? මේ මන්ද මට නම් මුකුත් තේරෙන්නේ නැහැ. කොහොමද මේ කෙල්ල හොයාගන්න ඕනේ? හිටද මේ කෙල්ල මොන හරි දෙයක් දන්නු. හොයලා බලන්නකො. දෙහිනේ කියලා ඉන්න තැනකින් ගෙදර එන්න හිතුණොත් ලොකු දෙයක්. මේ අපේ අම්මටත් පිස්සුනේ ලොකු අයියේ. දැන් මේ අප්පච්චිට මල කන්නේ නැ වෙලාව නම් මනම් කියවන්න යන්න එපා. හ්ම්. එහෙනම් ඊළඟ තීරයක් කරේ හදලා මේ කට්ටිය පොඩ්ඩක් ෂේප් කරනවා. යස් යස්. ලෝකෙට මිනිස්සෙක් වෙලා ඉපදුනාම විචාර බුද්ධිය කියලා දෙයක් තියෙනවා. විචාර බුද්ධිය. ඒක නැති එක හැසිරෙන්නේ තිරිසනෙක් වගේ. යමක් දැක්කම ඒක විශ්වාස කරන. හොයන්නේ බලන්නේ නැතුව මෙතන හොස්ස දික් කරගෙන කතාවක් බහන්නේ නැහැ, කෑමක් බීමක් නැහැ, මොකුත් නැහැ. දැන් සතුටුයිනේ. දැන් කොල්ලගෙන් පලි ගත්තා. දැන් තමුන්ට නිින්දයයිනේ මෙතන. දැන් නිින්දයයි. අපරාධ කතා කියන්නේ පා මහත්තයා. මොකද අපරාධ කතාව? ඔහුගේ දවස්වල තමුන්ගේ හැසිරීම දිහා මම බලාගෙන හිටියා. තේරුණානේ? මෙතන වැරද්ද කළේ මමද ඔයාද? මොකද මං කරපු වැරද්ද? මොකද්ද මං කරපු වැරද්ද? අයි මටම දොස් කියන්න. දැන් තමුන් කියන මොකද්ද මං කරපු වැරද්ද කියලා? මහත්තයා, ඔයත් එක කතා කරලා වැඩක් නැහැ. දෙරින්. ඔය නැවතු ජානකී කවුද? ඒ ගැණි මොකටද ආවේ? ඔය කියන කාරණා ටික තමුන්ට ඇත්තටම හොයන්න උවමනාවක් තිබුණා නම් මේ වෙනකොට ප්‍රශ්නේ විසඳිලා. අන්තිමට මොකද උනේ? මොකද උනේ? අර අහිංසක කොල්ලගෙන් තමයි පලි ගත්තේ. උගෙන් පලි ගත්තේ. මටයි අසාධාරණයක් සිද්ධ වුනේ. නෑ. තමුන්ට කිසිම අසාධාරණයක් වෙලා නෑ මේ. මහතෙන් කොහොමද එහෙම කියන්නේ? නෝනා මහත්තයා, මාත් එක්ක එකට එක කතා කරන්න හදන්න එපා. මං අදම මේ ගෙදරින් යනවා. තමුන්ට මේ ගෙදරින් එළියට බහින්න බෑ.
ඒක තහනම්. අනේක මතක තියාගන්න. මහසෙන් ඔයාට බෑ මාව මේ විතර හිරකාරියක් කරන්න. මට සලකන්නේ මේ විදියට නා මම මොකටද තාම මෙහි ඉන්නේ? මේ විතර කොල්ල දීලා. ඌ අතුරුදහන්. ඌ නෑ. කමුක වචනයක් කතා කරයි මේක නේද? වචනයක් කතා කරා. මට මෙච්චර කල් අසාධාරණයක් සිද්ධ වුණා. මහත්තයා ඒක ගැන කතා කළාද? ඒකට හිලව් වෙන්නද කොළුවව ගෙදරින් පැන්නේ? මහසෙන් මම ගිරිජව මේ ගෙදරින් පැන්නේ නැහැ. ෂෙරින් කරුණා කරලා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. පාඩුවේ ඉන්න දෙන්න. සුපිරි වැඩක් දෙන්න පුළුවන් වාසුලට ඇටි හැලෙන්න. ආ ඉතින් රන්දිව වැඩක් කරොත් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. නියමයි නියමයි. මේ දැන් මේක අපිට රිලීස් කරන්න පුළුවන්ද? පොවපු. ඔක තාම බෑ රොෂාන්. ඔකිට තව සාක්ෂි දෙකක් තුනක් එකතු කරගන්න ඕනේ. හා හරි. මේ ඔකේ පොඩි තැන් දෙක තුනක් තියෙනවා එඩිට් කරන්න. මොකද ඔකේ මගේ නම තියෙනවා. රන්වීර් මිනිහට ලක්ෂ 4ක් දුන්නනේ. කොහෙ තියෙන සල්ලිද? මම මිනිහට සල්ලි පස්සේ දෙන්නම් කියලා ෂේප් වුණා. රොෂාන් වාසුලියා සල්ලි වලට මාර කෑදරකමක් තියෙන්නේ. අපට ඔක පස්සේ මාර විදිහට ප්‍රයෝජනවත් වෙනවා. ඔබ මේ ලංකාවේ ඉන්න කෝටිපතියගේ පුතෙක් නෙමෙයි ඈ. හයි චන්දි ඉල්ලනවා තියා හිතා ගන්නවත් බැරි වෙන ගේමක් දෙන්න ඕන. මට නම් ඔය ප්‍රතිවලෙත් සැකයි. නෝව ගැන කතා කරලා වැඩක් නැහැ. වාසුලිය උඩ පයින්න වැඩි. ඒක තමයි මමත් කියන්නේ. අපි කරගෙන ආව සේරම වැඩ මේක બ્લોක් කරා. මෙහෙම ගියොත් ඉතින් වහකන්නයි වෙන්නේ. මේ මේ වැඩේට වැඩි කල් ගන්න එපා. කල් යන්න යන්න වාසුලියගේ තන හදා ගන්නවා. ඊට කලින් අපිව වට්ටන්න ඕනේ. තේරුණාද? මට තව සති දෙකක් කල් දෙන්නකෝ. මම තව හොඳ පොටක් පාදගෙන තියෙන්නේ. හැබැයි ඒකෙන් වාසුලියගේ પરම්පරාවම නැති වෙන්න පුළුවන්. හරි. එවනම් සති දෙකක් යද්දි වාසුලිය හිරේ ඉන්න ඕන. එහෙම නැත්නම් මිනිස්සුන්ට මූණ දී ගන්න බැරුව රටින් පිට වෙලා යන්න ඕන. රොෂාන්, ඔය කියන දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. බලන් ඉන්නකෝ. සංජීව මේක වියදම් තියාගන්න. අපි මේ සේරටම වාටි හෙටත් උඩින් සලගනවා. දන්නවනේ මේ රොෂාන්, දෙයක් කිව්වොත් කිව්වා. ඒකනේ මම මේ බැලනම් වැඩ කරන්නේ ඉතින්. රොෂාන් ගොඩ ගියා කියන්නේ අපි හැමෝම ගොඩ. ඔව් ඔව්. හරි හරි. එවනම් රන්දි උයන් වැඩත් ඇතිනේ. ඕකේ. හරි. එහෙනම්. හොඳයි. එන්න. හොඳයි. 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 ඕකේ. හොඳ කොල්ල අවංකව වැඩේ කරනවා ඈ. මේකෙන් ගේමක් ගහ ගන්න පුළුවා. වාසුලේ ඊට දැම්ම කියන්නේ අපි ගොඩ. කීයක් වියදම් කරත් කමක් නැහැ. වාසුලේ බෙල්ල මුලින්ම අල්ල ගන්න පුළුවා. බඩු බඩු. මොකද මල්ලි? ඕ මල්ලි. අනේ. අපිට යන්න ඕනේ. හලෝ. ගාඩේ ගෝ ගාඩේ ගෝ ගාඩේ ගාඩේ. මල්ලි. ඕ. හරි. අපිට රැකියාව දෙන්න.
పడిగిని అరే బ్యాగేజ్ గలను లేదు గల పడ రిసెప్షన్ ఇప్పుడు ఏమో కూడా ఇల్లు වාසල දූල් ඇවනේ මම දන්නවා අතර ඔව් පහුයි දවස් ටිකේ තාප්පවල එළියේ හිටි මම මගේ පෝස්ටර් වල ආ ඒක මිසක් මේ ඔයා කොහමද දන්නේ මම රංජනාමයි කියන්නේ ගිරිජගේ පොතක් අස්සේ තිබිලා මට ඔයගේ ෆොටෝ එකක් හම්බුණා දැන් ඒක තියෙන්නේ මගේ පොතක් අස්සේ ඉතර වෙලේ දකින්න මොනක් ඉතින් අඳුරගන්න අමාරු වෙන්නේ නෑ ගිරිජටේ ෆොටෝ එක දුන්නේ මම මට ඒක කිව්වා මං රංජනාව හම්බෙන්න කියලා ආවේ පොඩි විස්තරයක් දැනගන්න කියලා මොකද්ද ගිරිජා කොහෙද ඉන්නේ කියලා දන්නවද සාමාන්‍ය මිනිහ හැමදේම මට කියන ගිරිජා ඇයි ගිරිජා ගෙදර නැද්ද ඌරු වල දෙකක් ඇක් කරන්න හදන දෙපා රංජනා මට ඉන්න දෙන විතරක් කියන්නකෝ ඒ ඇති ඇත්තමයි වාසල මං නෑ ඌ මම මේ ගෙදර ගෙනියන්න නෙමෙයි ඈ මට ඌ කොහෙ හිටියත් කමක් නෑ මට ඕන ඌ හම්බෙලා පොඩ්ඩක් විනාඩි පහක් කතා කරන්න මේ මේ පොඩි ප්‍රශ්නයක් විසඳගන්න ඇත්තමයි මං කියන්නේ මං දියුරලා කියන්නම් මං ගිරිජෙන්න දිහාවක් දන්නේ නෑ හැබැයි ඔව් ගිරිජා ගෙදරින් යන කතාවක් මට කිව්වා. හැබැයි යන්නේ කොහාටද කියලා මට කිව්වේ නැහැ. ඒකත් එහෙමද? අනේ වාසුල කොහොම හරි ගිරිජව හොයාගන්න. ඔහොම ගිහලා මොන හරි කරගත්තොත් ගිරිජව හැම දෙයක්ම කරන්නේ අපෙන් පලි ගන්න. මෙච්චර වැඩ දින වෙලා මිනිහා දන්නවා මිනිහා පිස්සු ගලියොත් එමේ හැම දෙයක්ම අවුල් වෙනවා ඒක. තුම කරදරයක් වුණානේ මේක. බලාගන්නකෝ රංජනට පරක්කුණානේ රංජනයන් හොඳයි මොන තූත්තුකුඩිය ගියත් ගිරිජා එනවා රංජනාව හම්බ වෙන්න ආවහම මිනිහා ඉන්න තැනක් අහගන්න බැරි මුණත් ඔයගොල්ලෝ ඉන්න තැනක් මට කියන්නකෝ මං එනවා හම්බෙන්න මොකද මේ නටන නාරගම් ඈ මොකද ඔයාලට වෙලා තියෙන්නේ පිස්සුද පිස්සු අටද මටද මං ඔයාලට කියලා තියෙනවා මේ එක 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 නාටක නටන්න තියාගන්න එපා කියලා මේ ඔයා කියන දේවල් අහන්න ඔයා මගේ තාත්තද මට දෙනවා ඔක ඔයාව ගණන් ගන්න එපා වාසුලු ඔබට කියන්නේ මානසික ආතතිය කියලා. මොකටම සිද්ධු? ඈ? ඒක අහගන්නද? ඈ? දැන් ඉතින් බණ භාවනාවක් කරලා හිත එක්තෙන් කරගන්න බලන්න. ඒක මානසික ආතතියටත් හොඳයි. ඈ? මං ගිහින් යනවා. රාගම් ඔය අරුන් සරම්මට ලැජ්ජ කළා
සුදු මැණිකේ ලොකු මැණිකේගෙන් මෙතෙන්ද වෙලා තවත් වචන අහන්න නැතුව අපි යන් ඇතුළට අනේ මහත්තයා මේ අහන්න ඔයත් අම්මා කියන්න ඔයත් මේ පවුල කෙනෙක් නේද අම්මා ඈ බොල මේ පවුලට අවනම්බු කළා මදිවට උඹ එක එකට කියලා මට අවනම්බු කරන්න හදන්නේ ලැජ්ජ කරන්න හදන්නේ ඈ ඔන්න කට ඇරුණා එතකොට නම් නේ මෙච්චර වෙලා කතා කරන්න බැරි වුණා මං කියපු කිසි දෙයකට මට උඹලත් එක්ක කතාවක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? මොකද බැරි? එහෙම වෙන්න පුළුවන්. මේ ගෙදර මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පොඩි එක ආගියතක් නැහැ. ඒ ඇසේ මුණ්ඩ මගුල් විසේ. අම්මා කෙනෙක් කියන කතාවද මේවා? අම්මා නැවිනම් දනිමන් දෙස් තියන්න. මේ අපේ අම්මා අපි මගුල් නටන්න ආවේ නැහැ මෙතන. සුදු මැණිකේ අපි මෙහෙන් යන් යන්න. එහෙම කොහොමද මට යන්නේ? මගේ අම්මා මට මේ විදිහට සලකන්නේ ඇයි කියලා මම හොයන්න ඕනේ. උඹ දුල්ලෑවේ පරම්පරාවේ දැලි ගෑවා. අපිට පාරේ බැහැලා යන්න බැරි තැනට උඹ වැඩ සිද්ධ කරා. ඒකට දඬුවම් තමයි මේ. ලොකු මැණිකේ මට සුදු මැණිකේට කන්න අඳින්න දෙන්න පුළුවන් කමක් තියෙනවා. හොඳට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. අපි මෙහෙට ආවේ කිසි දෙයක් කඩා වඩා ගන්න නෙමෙයි. අනේ මේ කපුවෝ උඹේ ওই චාටු බස් වලට මම රැවටෙන්නේ නැහැ. පුළුවන් නම් ගිහින් කියාගනින් කොණ්ඩෙ බෙදපු චීනන්ට. මහත්තයා මහත්තයා ඔයා පොඩ්ඩක් පැත්තකට යන්න. මට තියෙනවා මත් එක ප්‍රශ්නයක් විසඳ ගන්න. අපි දෙන්නම යන්. කිව්වා මහල යන්න ඕකෝ. මං දැනගන්න ඕනේ අම්මා මේ තත්ත්වෙන් ඉන්නේ ඇයි කියලා. යන්න. මොකද කරන්න හදන්නේ මට හිතා ගන්න පුළුවන් අපේ අම්මා ඇයි මට මේ හැටි වෙනස්කම් කරන්න කියලා මම ඒකට හේතුව කියලා තියෙනවනේ ඒක නෙවෙයි අපේ අම්මා හේතුව ඒක තමයි හේතුව ඒක නෙවෙයි අපේ අම්මා හේතුව මේ සිද්ධ වෙන දේවල් වල හැටියට මට හිතා ගන්න පුළුවන් අපේ අම්මා දීපල දෙන්න පැකිලෙන්නේ ඇයි කියලා මොකද ඔබ දැන් කියන්නේ කියන්නේද මේවා ප්‍රසිද්ධිය කියන්න බෑ ඉන්න මං අම්මට කනට කරලා කියන්න මොකද යසුම ඔබ කියපු විලේජ් නැති කතාව ඒක තමයි අම්මා හේතුව ඔබට පිස්සුද යසුම අම්මා ඉතින් තාත්තගේ දරුවන්ට විතරයිනේ දීපල බෙදලා දෙන්නේ අනේ දෙයියනේ සොමා උඹගේ කටට හොඳක් සිද්ධ වෙන්නේ මං. මම මේවා නිකන් අරින්නේ නැහැ. පත්තර වලට යනකම් වැඩ කරනවා. මොන බට? ඇත්ත තිත්තයි අපේ අම්මා. මහලුකෝට නම්බු කරව වැජමෙන උදවියකි. ඇතුලාන්තේ ඔන්න ඔහොමයි. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. කරන්නම් කොහොඳ වැඩ? අපේ මහත්තයා යන්න ඇතුළට. යා. යසෝමා ඔහම හිටපන් යසෝමා තාත්තේ 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 අනේ ඉක්මනට එන්නකෝ මගේ ගරාජ් එකේ මුකුත්ම විස්තරයක් දන්නකෝ කොහොමද ඉස්පිරිතාලේටවත් අරින්නේ මහත්තයා ගන්න බෙහෙත් මුකුත් තියනවද බඩගිනින් නැත්තේ තාත්තේ
ගෙදරින් කවුරුවත් ගෙන්න ගන්න නැතුව කොහොමද පිටත් කරන්නේ? මාත්‍යා ගෙදර නම්බර් එකක් එහෙම තියෙනවා නම් දෙන්න මම කතා කරලා කවුරු හරි ගෙන්න ගන්න. මට කාත් කවුරුවත් නැහැ. කන්නන්නේ මගේ ඔයා කොහෙද අයියේ මේ පැත්තේ නම් වෙන්න බෑ මම මේ නෙමෙයි ගොඩක් දුර කොහෙද දන්නේ ඔයාට අපි සැකයිද අයියේ ඒකනේ අපිට ඇත්ත කියන්නේ නැත්තේ මට මොනාරි කන්න දෙන්න පුළුවන්ද ගොඩක් බඩගිනි මං අරගෙන එන්න ලෙඩ සියාගෙන මහපාරවල් වල තනි පංගලෙම යන්න හොඳ නෑ දරුවෝ මේ පාක් එකේ ළමයිට හම් වෙච්ච ඉඳ හොඳයි නැත්තම් කෝච් එකකින් හරි බස් එකකින් හරි වැටුණා නම් කවුද ඔය ළමයිගේ දෙමව්පියෝ මට කාත් කවුරුත් නෑ අංක කාත් කවුරුත් නෑ බොරු කියන්න එපා මේ සත්තයි අංක මට කාත් කවුරුත් නැතිින්ද තමයි මම මෙහෙම පාරවල් ගානේ ඔහේ ඇවිදවි දින්නේ ඔය ළමයා දිහා බැලුවම නම් ඒ වගක් පේන්නේ නැහැ මට කිසිම ලෙඩක් නෑ අංක මං ඊයේ ඉඳන් මුකුත් කාලා නෑ බඩගින්නට තමයි කලන්තේ දන්නේ ඔය ළමයා ඇත්තමද ඔය කියන්නේ ඇත්තමයි අංක මට කාත් කවුරුවත් නැහැ එතකොට මේ කොහෙද යන්නේ මම ඔහේ ඔළුව ඇරිච්ච තැන යනවා පුදුම කතාවක් නේ එතකොට මෙච්චර කල් කොහෙද හිටියේ අඳුර නංකල් කෙනෙක්ගේ ගෙදර ඉතින් ඒ අංකල් කව මට ගෙදරින් යන්න කියලා ඉතින් මං ආවා පුදුම මිනිස්සු නේ එහෙන් යන්න කියන්න මේ ළමයි මොකක් හරි වරදක් තියෙන්නේ මගෙන් එච්ච වැරද්ද තමයි මං අනාථෙක් වෙච්ච එකංක අනාථෙක් කාටවත් වැඩක් නැහැ අපච්චි කලබලෙට ෆෝන් එකක් දාලා ගිහින් තියෙන්නේ. කෝර ලියාපු ලියුම? ඒක අපච්චි ගාව. මොනවද ඉකලියලා තියෙන්නේ? ආයෙ ගෙදර එන්නේ නැහැ කියලා විතරයි. වෙන මොකුත් තියලා තිබ්බේ නැහැ. එහෙනම් මොකටද මගේ අඟට කඩාගෙන පැන්නේ? ගිරිජා ගෙදරින් ගිහින් මං හින්දා කියලා? ගිරිජා කියලා තිබ්බත් මං හින්දා ගෙදරින් යනවා කියලා? පිස්සුදම්මේ අයිය එහෙම ලියනවද අනිත් එක මීට කලිනුත් අප්පච්චි ගෙදර කෑ ගහලා නැද්ද දැන් ඔය දෙන්නම එකයි ඉස්සර අප්පච්චි කෑ ගහද්දී අම්මා සද්ද නැතුව හිටියා ඒකෙන් මේ ගෙදර වැඩි රණ්ඩු දුර දිග ගියේ නෑ ඉතින් අම්මා අප්පච්චිට හපන්නේ හොස්ස නැගි මැස්ස යන්න බෑ වාසුකි මම මෙච්චර කාලයක් හැම දෙයක්ම ඉවසගෙන හිටියේ අප්පච්චි අවංක කෙනෙක් කියලා හිතපු හින්දා හැබැයි යාට බයෙන් එහෙම නම් නෙමෙයි
මේ පිරිම හිතාගෙන ඉන්නේ ගෑනුගේ ගෞරවය බයක් කියලා. අන්න එතන තමයි පිරිමින්ට වරදින්නේ. නාද අම්මේ මෙව මේ කියවන්නේ. පිරිම හිතාගෙන ඉන්නේ මේ ලෝකේ තියෙන සේරම වැරදි කරන්න අයිතියක් තියනවා කියලා යාළුවා. ගෑනු අපි හැමදේම දරාගෙන ඉන්න ඕනේ කංකෙන්දරි නොගා. ෂෙරි මොනවද මේ පොඩි ළමයා තියාගෙන කියවන්නේ? වට අඳකයි පුදු. මෙයා දැන් පොඩි ළමෙක් නෙවෙයි අක්කා. මේ ගෙදර මිනිස්සුන්ගේ හපංකම් මෙයා දැනගන්න ඕනේ. පොඩි අඟ යන ගෙට. කිව්ව මහල යනවා ගෙට. ඔය ඇත්ත සිද්ධිය දැනගන්න කලින් මාත් ටිකක් අප්සෙට් එකේ තමයි හිටියේ. ඒත් ඒක දැනගත්තට පස්සේ ලොකු මල්ලි ගැන මට හරි පුදුම හිතුණා. ඔයා ඔය හිතාගෙන ඉන්න තරම් දෙයක් ලොකු මල්ලි කරලා නෑ ජෙරි. දී කිරට බලල්ලුත් සාක්කිලු. අන්න හරි. එහෙම තමයි වෙන්න ඕනේ. කිරෙන් දිය වෙන් කරලා ගන්න ඕනේ. හන්සයවගේ ඒක ඉතින් ඔයා දැනගන්න ඕනේ. දැන් මං උනත් බලන්න. මා ගෑණියෙක්නේ. ඔහොම දෙයක් කනේ වැටුනහම මාත් පොඩ්ඩක් කලබල වෙනවා තමයි. හැබැයි ඉතින් මගේ මහත්තයා එහෙම දෙයක් කරා නම් මම මොකද දන්නද කරන්නේ? උඩ බාල් කෙල්ලල කකුල් දෙකෙන් ඉරනවා. ඔව්. හැබැයි මෙතන එහෙම දෙයක් වෙලා නැහැ ෂෙරින්. කොල්සාවද? නෑ මල්ලි නෑ. ගිරිජා ගැන ආරංචියක් නැද්ද දෙයියෝ? ඔහෙ නෑ වැළුව බැලුව හැමතැනම. අනේ දෙයියනේ. කුඹුරු වලට ගහන වල් නාසිකයක්වත් බීලා ගඟකට පැන්නද දන්නේ නෑ මේ කොල්ලා කොහොමත් හිටියේ ඉතින්. පෝරක් නැති වල් ගහක් වගේනේ. මේ 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 ඔබදූප නිකන් මෝඩ කතා කියන්නේ පහුට. කොෂෙනි. ආ මෙතන හිටියා මේ දැන් මල්ලි එනකොට. මේ දැන් මෙතන හිටියා. මල්ලි එනෝ දැක්ක විතර ඈ භූමිතෙල් වැඩිච්ච මේ ගැරඩිය වගේ ඕන් දිව කාමරේට යනවා ඉන්නක පොඩ්ඩක් ෂෙරින් ෂෙරින් මේ ඔහොම හිමින් කතා කරලම හයියෙන් කතා කරලා ගන්න ගැනුන්ට ඔහොම කතා කරලා හරි ගිරිජා ගැන කිසිම තොරතුරක් නැහනේ හැමතැනම වැළුවා අනේ මන්ද නැ මට නම් තේරෙන්නේ නැ මොනවක් කරන්නද කියලා මොනව වුණත් අපේ දරුවනේ අම්මා ළඟට ගිහින් ඇති. අම්මා ගාවට ගිහින් දෙන්නේ නැහැ. මේ ප්‍රතිදියා නිකන් සරලව බලන් දෙපා ෂෙරින්. මොනව වුණත් අපේ දරුවා. මගේ දරුවා නෙමෙයි. ෂෙරින් මේ දෙන්න. ෂෙරින් මේ මේ ඔහොම නිහින් ශබ්ද කරලා බෑ. හයිය දෙන සද්ද. පාට වහන්නේ මගේ. හ්ම්. දැන් කොහොමද? හොඳයි. මොනවද ඔය කල්පනා කරන්නේ? මොකුත් නැහැ. ඔය බොරු නේද කියන්නේ? මොනවද? ඔයාට කාත් කවුරුත් නැති කතාව. ඔයා දිහා බැලුවම නම් එහෙම පේන්නේ නැහැ. මං දිහා බැලුවාම මං කොහොම කෙනෙක් වගේද පේන්නේ? පේන්නේද? පේන්නේ හොඳ පවුලක සැපට හැදිච්ච කොල්ලෙක් වගේ. හොඳ පවුලක සැපට හැදිච්ච කොල්ලෙක්. ඔහුගේ කතාවේ ඇත්තකුත් තියෙනවා. හැබැයි අදින් පස්සේ මට හොඳ පවුල නෑ. සැප සම්බතුත් නෑ. දැන් ඒ සේරම ඉවරයි. මොකද්ද ඔයාගේ නම? ගිරිජ. ගිරිජා හරි අමුතු නම. මම
මං අමුද සතෙක් ඉඳ වෙන්නේ නැති. එයාලා මට එහෙම නමක් දාන්න නැත්ද? ඔයා කියන කතාවල් මට නම් තේරෙන්නේ නැහැ. මේ තා කවුද ඉන්නේ? මමයි තාත්තයි. අම්මා. එයා දැන් මෙහෙ නැහැ. අට හතරට විතරක් මෙහෙ නතර වෙන්න දෙන්න පුළුවන්ද? ඔයා තාත්තගෙන් අහනවද? අන්න තාත්තේනවා. අංකල්. අංකල්. මම මෙහෙ නතර වෙලා අංකල්ට උදව් කරගෙන ඉන්නා. ඔයලා ඔයා ගෑරේජ් වල දන්නවද? නෑ. එහෙනම් කොහොමද මට උදව් කරන්නේ? අංකල්. මට අද රැයට විතරක් මෙහෙ නතර වෙන්න දෙන්නකෝ. ඉන්නකෝ මං ඔයාට යන්න ක්‍රමයක් ක්ලාස් එක කරලා දෙන්න. ගෙදර යන්න. අංකල්. මං හෙට උදේම යන්නම්. අද රැයට විතරක් මට නතර වෙන්න ඉඩ දෙන්න. මම මේ කොහෙ හරි නිදා ගන්න. නිදා ගන්න තැනක් හොයලා දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි පුතා. ඒත් ඔයා කාගේ කවුද? මොනවා කරන කෙනෙක්ද? කොහින්නම් ආවද කියලා අපි දන්නේ නැතුව නවාතැනක් දෙන්න විදියක් නැහැ නේ ළමයෝ. අනිත් එක මේ දුවයි මායි විතරයි මේ ගෙදර ඉන්නේ. ඕම ටිකක් කිමුකෝ. මං තව ටිකකින් ගෙදරට යන්න ක්‍රමයක් ක්ලාස් එක කරලා දෙන්නම්. ආවේ ඔබතුමාට පොඩි කාරණාවක් දන්නල යන්න. මේක මේ ප්‍රශ්නයක් ඇති කරගන්නවත් වෙන දෙයකටවත් ආපු ගමනක් නෙවෙයි. මේ මට හිතෙනවා වාසුලගේ බාප්පා විදියට ඔබතුමා මේ කාරණාව දැනගෙන ඉන්න එක හොඳයි කියලා. දැන් මොකද කාරණාව? කාරණාව කියන්නේ මේ ඔබතුමා දන්නවනේ පහුගිය ඡන්දේ මම වාසුලත් එක්ක ඉල්ලලා මම පෙරදුනානේ. ඔව් මම දන්නවා. මේ දැන් අපිට වාසුලගෙන් පොඩි පොඩි කෙනෙහිලිකම් සිද්ධ වෙනවා. පොඩි පොඩි කෙනෙහිලිකම්? ඒ කියන්නේ කොයි වගේද? නෑ එහෙම කලබල වෙන්න තරම් දෙයක් සිද්ධ වෙලා නෑ. එහෙම ලොකු අනතුරක් අපි කාටවත් සිද්ධ වෙලා නෑ. මේ මගේ පාක්ෂිකයෝ ගැන හොයලා බලන එක මගේ වගකීමනේ වුණ එක මහත්තයා. මොකද මේ මිනිස්සු අමාරු වැටලා ඉන්නේ. මට වැඩ කරලානේ. ඔව් මට දැන් කියන්නකෝ මේ ප්‍රොෂාන් පොලිසියට ඇවිල්ලා කියන්න තරම් වාසුලකින් වෙච්ච වැරද්ද මොකද්ද කියලා? නෑ අපි එන්ට්‍රියක් දාන්න ආවේ නෑ. නෑ නෑ මම නම් කියන්නේ රොෂාන්ට එන්ට්‍රි එකක් දාන්න කියලා. මොකද එන්ට්‍රි එකක් දැම්මොත් අපිට පුළුවන් ඒක නිවැරදි විභාග කරන්න. අයියෝ එහෙම වුණේ නෑ. එහෙම වුණේ නෑ. වාසුල දැන් දෙතුන් ගමනක්ම අපිට පාරදී තර්ජනය කරා සර්. අදත් එහෙමයි. එයාට කරන්න බැරි දෙයක් නෑ කිව්වා. ආයි මේ පළාත වැඩි දැඟලුවොත් අපි අනු කඩනවා කිව්වා සර්. දර මොකද කරන්න? මට පේන්නේ කේස් එක පොඩ්ඩක් දරුණුයි වගේ නේ. එහෙම පුළුවන් දු මේ එක එක මිනිස්සුන්ට පාරවල් වල තර්ජනය කරන්න කාටවත්? ඒක තමයි. වාසුල මේ තරම් හයි ලංකාරයක් කළාද දැන්? මේ ඔබතුමා වාසුලට පොඩ්ඩක් අවවාද කරොත් ඇති. මම මේ ඉල්ලීම කරන්නේ මගේ අහිංසක පාක්ෂිකයෝ වෙනුවෙන්. මාව මැරුවත් කමක් නැහැ බොන එක මාත්‍යා මගේ පාක්ෂිකයින්ට මුකුත් වෙන්න බෑ. රොෂාන් කිසි දෙයකට ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මම රොෂාන්ට පොරොන්දු වෙනවා මම මේ ගැන හොයලා බලනවා කියලා. වාසුල වැරද්දක් කළා තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම වාසුලව නීති ඉදිරියට ගේනවා. මේක පොලිසියනේ මෙතන දේශපාලනයක් නෑ. හරි? මේ ඇත්තටම අපි සැකෙන් ආවේ ඔබතුමා වාසුලගේ බාප්පා හින්දා අපිට සාධාරණයක් ඉෂ්ට වෙයිද නොවෙයිද කියලා. ඒ කිසිම දෙයක් ගැන රොෂාන් සැකයක් තියාගන්න එපා. හුරුම්ව තක්කඩින්ව මට්ටු කරන හැටි මම හොඳට දන්නවා. අපිට පාඩුවේ පාරේ බහැලා ඉඳි බොත් ඇති සර්. ඔයද නුඹින්ද මම දැන් වාසුලෝ මෙතනට ගෙන්නනවා. හරි? කොයිකටද තෝ එන්ට්‍රි එකක් දාන්න. මම ඒක ලේසින් අතාරින්නේ.
Aku, Wasulu mau tanya kenapa kita ini kini? Bayi ini dengannya, balu mau kau ini kira. Oh sir, ha sir, har sir. Wedi wedi keran lagi, tapi hilang kagak tadi mana? Mika wasul ya serapi warna kerla dah itu? Em ini kakne, balang ko. Tapi wasul ya bini mukut kering nengi bang. Eh, tapi kata aku, mama ni udah sadi demi. Oh, wasul, ba, hari, hari, hari. Kau itu mana? Mami ni kau mata polisi ni, nih nih poli berdeka tahu gua. Bapa kau itu dana wasulan? Bapa itu ya? Hey, Eno. Kau tu nak kau dah lihat? Single lagi ni nanti, ha? Jangan lihat. Asal mana kata orang? Sakit pun lagi. Wasul, mama tamung dia untuk dah agak-agak ini. Hari, tamung itu dah hiti, tena muka tu, ada inna tena kotoran tu kini ke samband tu, untuk ada sih budhi yang berdegar loh thonda. Aida membayi ni, mama muka tu kerugian tu. Berat tu? Berat ini ang khatinu sedihnya mana, ni tu bukan kemahatnya. Me punci jandi dino ada pas, tamus itu agi, tamus godfather kira, ha? Ikan tu bapai. Ikan tu bapai? Ah, nak kata? Roshan, me manusia ni dengan coda nak dekak, orang kira dengan? Coda na? Hanya na pain na tu. Me, entah macam punya ke mahatya mang awi, upah tu mama hambela potda kata ager leh me. Mangi tu ini, wasilu ke allah me prasni, me cerita turut dikira ikila. Entah me Roshan ke ada orang kahari entah tamu karudar kerana agi lagi ane. Me dengan Roshan na villa, me tena complain kerana. Boru boru bapai me. Kau tak mesti minisun tu bang? Wasulah, mereka polisi ya. Polisi ya tu le tamu lada buru sadda dah anda bayang, deh. Ikan mata kerja kan? Hari, kau ada kira kira apa? Kau ada mangai hui? Me adat me tarjane kira lagi, ane me Roshan kira ada hari kali ini tamu si atapaya kader lagi kira. Atau deh? Budu ambo bap, mereka patte bal boru apa? Mereka me jahat kan terkuman terenya? Me, atau sama bukan kau mati, itu na unie. Teng bina kau deh, itu na hiti. Mesit dia dek, mama ane tamung deh nai, tamung ke golio deh nai, error. Kau deh dia itu. Hitiya, hitiya, hitiya. Hitiya arkel, arar kelly hitiya ni. Kau deh kelly ke nama? Me, api me prasni meten ini orang kerum punya kemahat dia. Api me kamu tak kelat apa ni wasulah? Wasulah? Mau lagi an? Hmm? Sama dengan mana kamu tu? Samadhan min, bang berada kerana? Nee, mai jalan. Muka tu bang dah agak tu berdua lagi hati no. Pasal agak ni bang boleh ke mata ham bina. Enna wasul, enna. Muka tu betul macam cinta. Orang ini nak bunting ya naga. Mangi tu pan lagi ingkian. Hey? Hey ane, ni dah ni nanti nanti anak kita mampai u na. Mana dah awal ni kan ni dah ni kita purut tu ni. Penuh penuh. Kau tu buat main masker ane kiri. Hendi bela tipu ni. Eka masker. Ayo aye. Meka 500 lakh ni meh halo. Meka villa garaj jaga. Ting hendi guna tak kamal ne. Mang kiamat ini pilih belum? Orang hari-hari ek tamai. Mana kisah dia kian? Mak ayah nama Mali.
පාකේ ගොල්ල නම් මට කියන්නේ සුදු කියලා. ඔයත් කැමති නම් අයියා මට සුදු කියන්න. අපෝ බෑ. හයි. සුදු කියලා කතා කරන්නේ ඉතින් වා සුදු නෑනේ. ඔයාලා මම මෙතන වැඩවල කරන්න ඕනේ නෑ. කවුරු කිව්වේ වැඩ කරන්න කියලා? කවුරුත් කිව්වේ නෑ අංකල්. උදේම නැගිටලා කරන්න දෙයක් නැති හින්දා පොඩ්ඩක් අස් කරා. මම මග වියදම දෙන්නම්. ගෙදර යන්න ලෑස් වෙන්නකො. ගෙදර? ඔව්. අනේ මං තියෙන වැඩක් කරගෙන ඉන්නම් අංකල්. මේ වැඩවලට අංකල්ට ගෝලියකුත් නැහනේ. දැන් ඔයාලා මේ හදන්නේ මගේ ගෝලයා වෙන්නද? අනේ අංකල් මට යන්න දෙන්න තැනක් නැහැ. මං අංකල් කෙනෙක් ඕනම දෙයක් කරන්න. දවස් දෙක තුනක් බලලා හොඳ නැත්තම් කියන්නේ මම යන්න. ඔය ළමයා මට මොකක් හරි හංගන. ඒකයි මට තියෙන බය. බය වෙන්න එපා අංක. මං හොරෙක් නෙමෙයි. අනිත් එක මේ ගෙදර මේ කෙල්ලයි මායි විතරයි ඉන්නේ. මං කැමති නෑ පිරිමියෙක් මේ ගෙදර නවත්ත ගන්න. අංකල් මම මේ ගරාජ් එකට වෙලා ඉන්නා. මට ගෝලිය තියාගන්න තරම් වත්කමක් නෑ දරුවෝ. පේනවනේ මේ පුඩි තැන් වලට දැන් වැඩ ඉන්නේ නෑ. මට පඩියක් ඕනේ නෑ අංක. මට ඉන්න තිබුණොත් ඇති. අපච්චි බත් කන්න එන්නකෝ. ඔගොල්ලෝ කන්න. කාලා නිදා ගන්නකො පුතේ. අනේ එන්නකෝ අපච්චි. අපච්චි දවල්ට කෑවෙත් නෑනේ. අම්මා උදේට කාලත් නෑනේ. ඔයා ගිහිල්ලා අම්මා වණ ගහගෙන මේසෙට ඇවිල්ලා බත් කටක් කවන්න. තේරුණානේ? මං ආපුවාම එයා මේසෙට ඉන්නේ නැහැ. එම් කරන්නේ. අප්පච්චි. ඇයනේ? මං කැමති නැහැ අප්පච්චිට මෙහෙම වෙනවට. විතර මිනිසුන්ට මොකක්ද අප්පච්චි මේ වෙලා තියෙන්නේ? අපි මීට කලින් හොඳට හිටියානේ. ජීවිතය කියන්නේ පුතේ බොහොම අවිනිශ්චිත දෙයක්. දුක් කරදර වේදනා ජීවිතයට එන්නේ අපි හිතන වෙලාවට නෙමෙයි. දැන් අපිට එහෙම කාලයක් පතු වෙලා තියෙනවා. ඉතින් පරිස්සමෙන් මේක පහු කරන්න ඕනේ. අම්මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැනේ. එයා කලබලයි. කවදා හරි දවසක අම්මා මේක තේරුම් ගනී. ඔයා රණ්ඩු වෙන්න එපා අප්පච්චි. ගෙදර බඩු පොලේ ගහන්නත් එපා. අපිට බයයි එතකොට. මං දන්නවා ඒක වැරදියි කියලා. මං දන්නවා අප්පච්චි කවදාවත් අපිට වැරද්දක් කරන්නේ නැහැ කියලා. පොඩි අයියා කොහොමද මේ සේරම ඉවර වෙවි. එහෙනම් ටික දවසක් මට කල් දෙන්න ඕනේ. අප්පච්චි මම මෙතෙන්ට ගෙනල්ලා අප්පච්චිට බත් කවන්නද? මං ඇවිල්ලා කන්න. ඔයා ගිහිල්ලා කාලා අම්මත් එක්ක නිදාගන්න.
එලි ඉන්නපා. මට ටිකක් තනියම ඉන්න ඕනේ පුතේ. ඔයා යන්න. බහෙට උදෙම්ම ජානකිව මුණ ගැහෙන්න ඕනේ. එහෙමයි ආමත්. ගිල බලපන් එතන අපිට නොකියන මොකක් හරි දෙයක් තියෙනවද කියලා. එහෙමයි. මට ඕනේ මේ ප්‍රශ්නේ බොහොම සාමකාමීව විසඳ ගන්න. එහෙම බැරි වුණොත් ක්‍රමය මොකද්ද ප්‍රතිපලිය මොකද්ද කියලා හිතන්නේ නැතුව මම මේ ප්‍රශ්නේ ලියනවා. ජානකිට ගියපන් මාව එතෙන්ට තල්ලු කරන්න එපයි කියලා. මං ජානකිනේ උන්ට කියන්න සම්මාත්‍ය. කිරිජා මගේ ළඟ ඉන්න ඕනේ. උමකේ. උමකේ. මගේ හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම තියන්නේ උගේ කරපිට. උමගේ උමගේ ළඟ ඉන්න ඕනේ. මගේ ළඟ ඉන්න ඕනේ. දෑනිට ගේපම් මාව නරුමේ කරන්න එපයි කියලා. හොඳයි හවමාත්‍ය මංගීල කියන්න. අද වෙනකොට දේශපාලනයට වෙලා තියෙන්නේ ක්‍රිකට් වලට වෙච්ච දෙයමයි. දැන් බලන්න. රොෂාන් ක්‍රිකට් කියන්නේ මාතුරුන්ගේ ක්‍රීඩාව. දැන් ඒක තනි ක්‍රම සූදුවක් වෙලා. දැන් ඉන්න දේශපාලන මහත්තුන්ට මොකද්ද වෙලා තියෙන්නේ? සහතික ඇත්ත මන්ත්‍රීතුමා. සහතික ඇත්ත. ඔය වාසුලීල වගේ මිනිස්සු දේශපාලනයට ගැලපෙන්නේ නැහැ මන්ත්‍රීතුමා. රොෂාන් මම ඔය දූල්ලෑවල ආශ්‍රය කරන්න පටන් ගත්තේ ඔයාව ආශ්‍රය කරන්න කලින්. දූල්ලෑවල කියන්නේ බොහොම වැදගත් ගුණගරුක නීතිගරුක පරම්පරාවක්. මම ආශ්‍රය කරේ අන්නේ පරම්පරාව. හැබැයි දැන් ඉන්න අය ගැන නම් මම කියන්න දන්නේ නැහැ. අප්පා පු! ඊට පස්සේ පරම්පරාව ගැන නම් කතා කරලා වැඩක් නැහැ මන්ත්‍රීතුමා. ඔය වාසුලිය කියන්නේ කප්පම් පප්පා, අනංගයාගේ බාප්පා. ඌක කරන දේවල් මට මන්ත්‍රීතුමා ඉස්සලා කටක් කරලා කියන්න බෑ. දැන් ඔය කියන විදියට වාසුලගෙන් රොෂාන්ට කරදරයිද? ඊගෙනනම් කියලා වැඩක් නැහැ මන්ත්‍රීතුමා. ඇයි ඉතින් රොෂාන් මට ඒක නොකියුවේ? නොකියුවේ නම් මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමාට හැම දෙයකටම කරදර කරන්න බෑනේ. අනික මේ පොඩි පොඩි දේවල්නේ. රොෂාන් එක පොඩි දෙයක් හැටියෙත් නෙමෙයි බාලරකත්තේ. හැබැයි ඔයා පොලිසියට ඇන්ට්‍රියක් නොදාපු එක වැරද්දා. ඔත එතකොට මිනිස්සු සැක කරනවා ඔයාට වැරද්ද තියාගෙන වාසුලට චෝදනා කරනවා කියලා. ඇන්ට්‍රියක් දැම්මේ නැත්නම් මන්ත්‍රීතුමා දාලා වැඩක් නැති හින්දා. මොකද එතන නිකන් අර හොරාගේ අම්මගේ පේනහම වගේ වැඩක් නෙවෙන්නේ. රොෂාන් එහෙම කියන්න එපා. මොකද භුවනක දූල්ලෑව කියන්නේ බොහොම නීතිගරුක පොලිස් නිලධාරියෙක්. වාසුල වැරද්දක් කරලා තියනවා නම් එයා වාසුලව ආරක්ෂා කරන්නේ නැහැ. අනික රොෂාන් ඔයාලා ඔය කරන දේවල් වලින් මන්ත්‍රීතුමාගේ නමටත් හොඳ නැහැ. නේද? අනේ මන්ත්‍රීතුමා මැඩම් මම නම් කිසිම තැනක මන්ත්‍රීතුමාගේ නම නම් සඳහන් කරලා නැහැ මැඩම්. මේ කියන්න ඕනේ නැහනේ. දන්න මිනිස්සු දන්නවා. රොෂාන් දැන් ඔය වගේ ප්‍රශ්න වලට මූණ දෙද්දී ඊට වඩා කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. අනික රණ්ඩුව පටන් අරන් තියෙන්නේ වාසුල නෙමෙයිනේ රොෂාන්නේ. මම ඔව් ඔයා දුව මගේ අතින් සේරම විස්තරේ කිව්වා. නේද? ඔය කතාව උතරින් නවත්ත ගත්තොත් හොඳයි. සේනකමේ ඔයා එකක් මතක තියාගන්න.
ඔය මොලේ නැති මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ලා කවදා හරි ඔයාලත් නවතින්න වෙන්නේ හිරේ තමයි. එයාට මොනතරම් ලොකු මානසික පීඩනයක් තිබුණාද කියලා අපිට තේරෙන්නේ නැහැ. ටිකක් හිතන්න. තමාගෙම කියලා හිතාගෙන හිටපු අය එක තප්පරෙන් නැති වෙද්දි තමාගේ ගෙදර පිටගයක් වෙද්දි අන්න මැරේ. අනිත් එක ගිරිජ වගේ සංවේදී හිතක් තියෙන කෙනෙකුට මේ වගේ දේවල් කොහොම දරාගත්තද කියලා මට හිතාගන්න බැහැ ඔපේක. ගිරිජ ආපහු එයිද රංජන? එයි කියලා හිතමු. හැබැයි එදා එයා කතා කරපු විදිහට නම් ආයෙන එකක් නෑ. පව්. ඒක යාගේ වෙලාව. අපිත් ගිරිජව කොච්චර බයිට් කරත් අපි එහෙම කළේ ඔයි කිසිම දෙයක් දැනගෙන නෙවෙයි නිරංජන. ඒ වුණාට උපේක ගිරිජගේ හිත බින්දේ මම කියලා මගේ හිත මටම දොස් කියන. ඒක පුදුම කතාවක් නේ. මේක ගිරිජගේ ගෙදර ප්‍රශ්නයක්. ඒක ඩොයමනා කරන්නද? ගිරිජ මගේ පස්සෙන් එද්දි මං එයාව ගණන් ගත්තේ නෑ. එයාට කවුරුත් නැති වෙලාවේ අඩුම ගානේ මම හරි ඉන්න තිබුණා. මම හිතලා ඔයාගේ ඔළුව අවුල් කරගන්න පාරංජන. ගිරිජට ගොඩ දවසක් ඔයාව නොදකින්න බෑ. එයා ඉක්මනට එයි ඔයාව හම්බවෙන්නේ. නෑ මං හිතන්නේ. හරි බලන්නකු නැද්ද කියලා. එයා හොස්ටල් එකේ ඉන්නත් කැමති නෑනේ. අඩුම ගන්න ඩිග්‍රි එක කම්ප්ලීට් වෙනකන්වත් කැම්පස් ආවද? එයාගේ මේ ප්‍රශ්නේ එයාට වඩා මගේ හිතට ලොකු වද. අනේ මන්ද මොනා කරන්නද කියලා. ඔය නිවුස් එක අපිට චන්දර කලින්ම ආවා. කොහෙද? සේනක මන්ත්‍රීතුමා ඉඩ දුන්නේ නැහැ අපිට මේක පාවිච්චි කරන්න. ඒකනේ. ඒ කාලෙම ඔය කේස ගැද්දනම් වාසුලියට ඇපත් නැහැ මේ වෙනකොට. වසුන්දරාගේ වාසුලියගේ කේස් එක තදරම ගිහින් තියෙනවා. දරුවෙක් ලැබෙන මට්ටමට ආවට පස්සේ තමයි වලව්වෙන් මැදිහත් වෙලා මේ කෙල්ලව වලව්වෙන් පිට කරලා තියෙන්නේ. දැන් ඒ කෙල්ල කොහෙද ඉන්නේ? ඉන්න තැන හොයාගන්න පුළුවන්. හැබැයි මේ ගේම සීරු මාරුවෙන් කරන්න ඕන. චාටර් වෙන්න බෑ. අපු මෙයා ලස්සනට වැඩේ කරයි. මෙයා ඔය වගේ නෙමෙයි ඔය ටිකේ හොඳ ගේම් ප්ලෑන් කරලා තියෙනවා. විස්තර හොයාගන්න නෙවෙන. ඒක මං කරලා දෙන්න. වාසුලයාගේ ওই කේස් එක ඇදලා උගේ චරිත සුන්නත් දූවිලි කරලා දාන්න ඕන. ඒ වැඩේ මට බාර දෙන්නකෝ. හරිද? මම ලස්සනට ප්ලෑන් කරලා කරන්න. වාසුල රන්දිව දන්නව නේද? ඔව් දන්නවා දන්නවා. නමුත් මේ වැඩේට එක වාසියක් විදිහටම අපි හරව ගමු. මොන කේස් එකෙන් හරි රොෂානෝ ආපහු පුටුවට ගිහින්. නැත්තම් අපිට වහ කාලෙ මැරෙන්නයි වෙන්නේ. නංගි. නංගිට අදහසක් තියෙනවද මේ වැඩේ කොහොමද කරන්න ඕන කියලා? මං ගිහින් වසුන්දරා හම්බෙලා කතා කරන්නම්. මේ විස්තරේ වසුන්දරාගෙන්ම දැනගෙන එයාට වෙච්ච අසාධාරණයක් විදිහට මේක එළියට දාගන්න තිබුණොත් නම් ওই කාන්තා සංවිධාන සිවිල් සංවිධාන වලින් ඉතින් ඉතුරු ටික කරයි. මාරයි නංගි. නියමයි වාගේ අයිඩියා එක. සුපර්බ්. ඒකනේ මම කිව්වේ උදාර මෙයා වැඩ කරන්නේ පත්තරේක. මේ වැඩේ මෙයා ලස්සනට කරලා දෙයි. නියමයි. මේ වැඩේ ඔයාගෙම වැඩක් විදියට හිතාගෙන කරන්න නම් ඔයාගේ පැත්තට වෙන්න ඕනේ හැම දෙයක්ම මම බලා ගන්නවා. හරිද? පුළුවන් තරම් අපි සාක්ෂි එකතු කරගමු.
ඊට පස්සේ නම් ඔය වාසුළු දූල්ලෑවට කිසිම විදිහකින් බේරුමක් වෙන්නේ නැහැ. රොෂාන් ඇවිල්ලා හිත හොඳ මිනිස්සෙක්. අන්න ඒකයි මමත් මේ වැඩේට ගොඩාක් මහන්සි වෙන්නේ. රොෂාන් පුටුවට ආවා කියන්නේ අපිට ආපහු රජවරු වගේ ඉන්න ඕන. ඒක හරි. එතන බීප් එකේ කිනම් කියනවා උගේ ගෙදෙට්ට යන්න පාර හැදුවේ නැහැ කියලා මන්ත්‍රී ආයියාම ඌ ගස් බඳිනවා කිව්වා. සිමියෝ මං අහන්නේ ඒක එහෙම නෙවෙයි. ගිරිජා බේබි ගැන මොනවද කඩපලේ උන් කතා වෙන්නේ කියලා. ගිරිජා බේබි ගැන කඩපලේ උන් මොනව කතා වෙන්නද මැනිකේ? මොනවද උඹ කිව්වේ? හා? ඒ කඩපලේ උන් මේ වලව ගැන කතා කරන්නේ නැහැ. බොරු කියන්න එපා හොඳේ බොරු කියන්න එපා. කොට ඇරියොත් බොරු කියන්නේ යන කුස්සියට. කේන්ති කරවන්න නැතුව මාව. කිසි දෙයක් කතා කරන්නේ නැහැ නේද? ගිරිජා වලව්වෙන් ගිය එක ගැන කඩපුලියුන් කතා කරන්නේ මොකටද? අනේ මේ කුමාරි හාමි නොදන්න දෙයට කට දාන්න එපා. එතකොට කඩපුලේ ඉන්න බණ්ඩටයි ජුණ්ඩටයි ප්ලේන් එකක් කඩ වැටිච්ච එක අවශ්‍ය දෙයක්ද? හොඳට දැනගන්නවා මේ වලව්ව මේ පළාතේ ආඩම්බරේ. ඉස්සර මේ වලව්වට මොනව හරි වුණාම අහස පොලෝ කම්පා වෙනවා. අක්කා නිරපරාදේ සිමියොන්ට හැමතිස්සෙම කෑ ගහන්න එපා. ආ ඒ මොකද ඒ ඌ මෙහෙ වැඩකාරය. තමුන් කියන්නේ මට ඌ උකුලි දාලා නලවන්න කියලාද? මගෙත් එක තරහක් දෙනවා මට බයින්ද? නිකන් නිරපරාද මිනිස්සුන්ට කෑ ගහන්න නැතුව. සිද්ධ වුණ දේ කවද හරි එළි වෙයිනේ. එතකොට ඔය කාගේ කාගේ සිල්රෙදි ගැලවෙයි. මොකද ඒ කතාවේ තේරුම? ඒ කතාව ගැන මං දැම්ම කියන්නේ නැහැ ෂෙරි. ඒවා යටින් යන දේවල්. දැන් තමයි ටික ටික මට තේරෙන්නේ. මේ ෂෙරින් මේ යසෝම ලේසි ගෑණියෙක් නෙමෙයි. මටත් තියෙනවා දඬගෙන කැක්කුමක්. වත දමන දඬුවද යලි දලුලා පැලවේ. අන්න එහෙමයි පුරාණේ කියලා තියෙන්නේ. එහෙව් පොලවක මේ වගේ මිනිස්සු ජීවත් වෙන එකයි මට තියෙන පුදුමේ. මේ මොකද බා? යකෝ මං කොහොමද දන්නේ? උඹලා මාමා ගාව ඉන්න එකගෙන මන්ද දන්නේ? උඹ දැනගන්න ඉපැ. මේ අරුබා? මොකද? එදා පාකේ වැඩිච්ච එක. මූ මොන මගුලක් කරනවද බම් මෙහෙ තවමත්? මට පේන්නේ මචං මාමණ්ඩියා බෑනකමටයි ගෝලකමටයි දෙකටම මූව තියාගෙන ආවේ. ඒවනම් කොහෙද? වරෙන්කෝ. සුදු සුදු අමාලි අමාලි මෙන්න කවුද ඇවිල්ලා? මොනා මෙහෙ කරන්නේ? නම මොකද්ද? මගේ නම ගිරිජා. මොකා ගිරිජා? ගිරිජා මේ මොනා කරන්නේ? මේ මම මෙහෙ තමයි නැවතිලා ඉන්නේ. මේ නතර වෙලා ඉන්නවා කිව්වේ උඹද සුදුව කසාද බඳින්න ඉන්නේ?
මේ නෑ අයියේ මේ මම මේ මෙහෙ වැඩ කරනවා විතරයි. මොකද මොකද මේ? සුදු ඔයා මට කිව්වේ නෑනේ තාත්තා ගෝලියෙක් ගත්තයි කියලා. කොහොමත් සමන මෙහෙ නතර වෙන්න එන්නේ ඉන්නේ නම් වෙන ගෝලියෝ නෑනේ. අනේ අයියේ මේ ඔව් අපි තාත්තත් එක බලා ගත්තොත් හොඳයි. කොහ මාමා? ටවුන් එකට. ඔයාව තනියම ගෙදර දාලා? ආ දැන් වෙනතට තාත්තා මාව වඩාගෙන එක්ක යනවද? බොහොම දිනවෙන්. අයියේ පත් බෙදලා තියෙන්නේ. වාගින් කාලේ. හා. මේ අයියලා කාලයක් දන්නේ නැහැ මම. ඒ අයියලා කයි වාගින් කාලේ ඉන්නකෝ. හා. වැඩි හරි වගේ මාසිනේ ලොක්ක ආපු දෙන්කෝ මං කතා කරන්න උන් දැට දෙකක් මේ කොහෙවත් යන්නේ උන් ගෙට දාගෙන වාඩි වෙන්න ඔයා කෝල් කරාට මන් නම් හිතුවේ නෑ ඔයා අද මේ කියලා. මට මේ වෙලේ හදිසි වසුන්දරා. මේ විස්තර ටික කතා කරගන්න ඔයාගෙන්ම දැනගන්න ඒකයි මං අද මාවේ. ඒත් ඔයාට බැරිම නම් මං වෙන දවසක එන්නම්. නෑ නෑ කමන්නේ. මේ ඔයා පත්තරේක නේද වැඩ කරනවා කිව්වේ? ඔව්. හැබැයි මේ විස්තර ඕනේ පත්‍රයට ලියන්න නෙවෙයි. ඔයාගේ වාසුලගේ ආදර කතාව මට නවල් එකකට ලියන්න. ෂෝක් අනේ. ලස්සනද තියේ. මොන දෙබිබි බලන්න? ඈ? චන. ඊළ දෙය ටික කරගෙන. හොඳ බලන්න ඕනේ. මේ අපේ අම්මා. දුලවලව්වේ මේ ළමයා ආවා කියලා කිව්වේ. අම්මේ මෙයා මේ පත්තරේක වැඩ කරන කෙනෙක්. මගෙන් විස්තර වගේ දැනගන්න ඇවිත් තියෙනවා. විස්තර දැනගන්න කිව්වේ විස්තර කිව්වේ මේ මෙයා මේ නවල එකක් ලියන්නේ අන්නේ අම්මා. ඒකට මගෙන් මේ උපදෙස් වගේක් ගන්න ඇවිත් තියෙනවා. උපදෙස්? මෙයාගෙන් උපදෙස් ගන්න? ඔව් ආන්ටි. මේක මේ වලව පසුබිමන කතාවක්. මේ මං හිතුවා ඒ ගැන අත්දැකීම් තියෙන වලව ගැන මෙයාට මොකද තියෙන අත්දැකීම? අනේ අම්මා. අම්මා පැත්තකට වෙලා ඉන්නකෝ. අම්මට මේව තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. මේ ඔය කෙහෙම් මල් එක එක පත්‍රවල ගියාට පස්සේ වලව යමු මෙහාටයි අපිට ගිනි බින්දින්ද? විස්තර හොයන්න. අනේ නෑ ආන්ටි. මේක මේ පත්‍රෙට ලියන දෙයක් නෙමෙයි. ඇත්තටම මේකේ ඇත්ත නම් ගම් දාන්න නැහැ. අපි එරිඩි කියලා කතා කරමු. මේක ගෙනාවන ඕනේ. ගෙනාව නම් තියාගෙන ඉඳගෙන බීපන්. ගෙදර ඔක්කොම එන්නේ ලොකු අවුලක නිසානේ. අපේ පොජයගෙන තවම කිසිම ආරංචියක් නැහැනේ. මට බය මං කියන කලින් අපි දෙන්න ගැන කවුරු හරි ගෙදෙට්ට කියයි කියලා. එහෙම වුණොත් නම් ඉතින් ඔක්කොම ඉන්නේ.
ඔයා කොහොමත් මේ ගැන දැම්ම ගෙදරට කියන්න යන්න එපා වාසුකි. මුඛය බෑනේ. නෑ මං කිව්වේ මේ වගේ කාරණාවක් කතා කරනකොට හොඳ සිහිබුද්ධියක් තියෙන්න ඕනනේ. අනික මං වාගේ ලොකු අයියත් එක්ක පොඩි පොඩි දන්නවනේ දන්නවනේ. පොඩි අයියත් ගෙදරින් ගියේ අපේම වෙලා. ආදරයට කොහෙද වාසුකී බාධා නැත්තේ? ඈ පැමිණෙන දුක් පැණි රහයි කියලා හිතාගෙන හිටියොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඔයා ගෙදරට මේ ගැන කියලා තියෙන්නේ? අට ඉතින් කිසිම බාධාවක් නැහැනේ. තනි මම තනි ගමන. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. අපේ මේ සම්බන්ධයට අපේ පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අප්පච්චි කෙසේ වෙතත් ළඟදිම ලොකු අයට හරි බාප්පට හරි නම් අපි දෙන්නම අහු වෙනවා. ඔන්න බලන්න. හරි ඉතින් අහු වෙච්ච දේ. මොකද අපි මේ මිනි මෙරුම හොරකමක් කරනවද? නෑනේ. අපි මොකටද බය වෙන්නේ? ඔව් ඉතින්. ඒ වුණාට අපේ ගෙදර මිනිස්සු තාම හිතන්නේ සාම්ප්‍රදායික විදිහට. අපේ අප්පච්චුණා තත්ත්වය හදන්නේ ගොඩක් නීති රීති දාලා. කෑම බීමට පවා නීති රීති දාන අපේ ගෙදර. ඔයා හිතනද මෙහෙම දෙයකට නිදහසක් දෙයි කියලා? ආ? දැන් ඔයාට මාව විශ්වාස නැද්ද? දැන් මං එහෙම දෙයක් කිව්වද? නෑ ඉතින් ඔයා මේක මේ ගෙදරට කියමුයි කියමුයි කියලා බල කරද්දි මං හිතුවා මං ගැන තියෙන විශ්වාසය කියලා ආවද කියලා. කිස්සුද? මට ඔයා විශ්වාසයි. ආ එහෙම නම් ඉතින් කරන්න තියෙන එකම දෙයයි. ඇවිල්ලා ඔයාලගේ අප්පච්චු මුණ ගැහෙන්නේ. මොන ගහලා කෙලින්ම කියනවා අටුවා ටික නැතුව එක්ස්කියුස් මී අන්කල් මට ඔයාගේ දුවත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඔයාට පිස්සුද? අපේ අප්පච්චට එකපාරේ වැඩි කියලාද? හරි එහෙම නැති මම මොනවද කරන්න ඕනේ කියන්නේ? ඈ දැන් දැම්මම මේ ගැන ඔයාලගේ ගෙදරට අදහස කියනවනම් මං ගාව තියෙන යෝජනාව තමයි ඒක. ඊට වඩා හොඳ යෝජනාවක් තියෙනවා නම් ඔයා යෝජනා කරන්න මං ඒක ස්ථිර කරන්න. සෝරි හරි ඒකට කමක් නැහැ මල් ලස්සන ලව් ස්ටෝරියක් ඔයා හිටි මගේ නවල් එකකට ගන්න වාසුලගේ වාගේ ආදර කතාවට ඇත්තටම මම ගොඩක් කැමතියි මට ඒක කියද්දි අදා ගන්න බැරි වුණා ඔයාට කවුද ඔය විස්තර කිව්වේ සෝරි වසුන්දරා මට එයාගේ නම නම් කියන්න බෑ මොකද මං එයාට පොරොන්දු වුණා එයාගේ නම කාටවත්ම කියන්නේ නැහැ කියලා මං දන්නවා කිව්වේ කවුද කියලා අර හොරානේ ඉතින් ඔයා දන්නවනේ කවුද කියලා මේ දේවල් දන්නේ නම් එයයි මමයි විතරයි ওই දේවල් කවුද ඔයාට කිව්වේ මට එයාගේ පැත්තෙන් විස්තර සේරම කිව්වා මට දැන් දැනගන්න ඕන ඔයා වාසලට කොච්චර ආදරේද කියලා. සේරම කිව්වද? ඔව්. සේරම කිව්වා. කාත් එක්කවත් කතා කරන්න බැරි දේවල් පවා කිව්වා. ඔය ඇත්තමද? මම මේ කතාවට ඔය දෙන්නගේ නම් ගම් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මට බය නැතුව හැම දෙයක්ම කියන්න. ඔයාට මොනවද දැනගන්න ඕනේ? ඔයා වාසල වඳුරගත්තේ කොයි කාලෙද? මම නෙමෙයි එයා වඳුනගත්තේ. එයා තමයි මුලින්ම මාව වඳුනගත්තේ. ඒ කිව්වේ? ඒ කිව්වේ මං ඉපදෙන දවස්වල මගේ අම්මයි තාත්තයි වැඩ කරේ දුල්ලෑව වලව්වේ. ඒ කියන්නේ වාසුලයාගේ මහ ගෙදර. මං ඉපදිච්ච දවසේ අපේ අම්මා මාව ගෙදර එක්කන් එනකොට වාසුලයා අඬලා තියෙනවා මාව වඩා ගන්න ඕනේ කියලා. ෂෝක් අනේ ඉතින් ඉතින් අපි දෙන්න සෙල්ලම් කරේ එකට. මට නම් මතක දා ඉඳන් මං එයාට ආදරේ කරා.
ඉතින් වලව්වේ හාමුලා අකමැති උනේ නැද්ද ඔය දෙන්නගේ සම්බන්ධෙට? අනේ නෑ. කවුරුවත් සැක කළේ නෑ. ඉතින් අර සිද්ධියේදී මොන සිද්ධියද? ඉතින් ළමයෝ, ඔයා දන්නවනේ මං අහන්න හදන දේ. මං ඒ ගැන කතා කරන්න කැමති නෑ. අයියෝ කෙල්ලේ, එතනනේ කතාවේ ලස්සනම හරිය තියෙන්නේ. දැන් ඒ සේරම අතීතයට එකතු වෙලා ඉවරයිනේ. මං දන්නවා ඔයා ගොඩාක් දුකින් ඉන්නේ කියලා. ඇත්තටම වාසුල ඔයාව කසාද බඳින්න පොරොන්දු වෙලානේ හිටියේ. මේකයි මං වාසුලයට වැරදි පටවන්න කැමති නෑ. ඒක තමයි සැබෑ ආදරය. ඇත්තටම ඔයාගේ වාසුලගේ සම්බන්ධය තාමත් තියද? ඒ තමයි මගේ ජීවිතේ පළවෙනි ආදරය. පළවෙනි ආදරේ කවදාවත් හිතින් මැකෙන්නේ නැහැ කියලා තියෙනවනේ මේ. ඔයා ගොඩාක් සංවේදී කෙනෙක් වසුන්දරා. ගොඩාක් සංවේදී අය අවංක ආදරවන්තයෝ. ඔයා වාසුලගේ ඔයාගේ ආදර කතාව කියන්න. මුලින්ද මං අහගෙන ඉන්නම්.